Friends, awards lete lete thak gaya hun. I'm tired. Is baar Shakti award lega nahi? Dega. So, here I am to give the award for the best singer, female. And the award goes to. अभी हम चाहते कि सारा वर्ल्ड हमारी आवाज सुने, पूरी दुनिया को बताओ कि हम बेस्ट सिंगर हैं। मेरा भी तो यही ड्रीम है ना, और तू देखना जरूर पूरा होगा। तुम्हारा गिटार लेके आ जरा। ये कैसी लाइफ जी रहे हम? सांस लेने तक को अलाउड नहीं हमें। अरे तेरे अब्बा जैसे भी है, मेरे शौहर है और तेरे गुड्डू के अब्बा है, पर हमारा सिंगर बनने का सपना तो कभी पूरा नहीं हो पाएगा ना। अरे बेटा, तुम जैसे टैलेंटेड बच्चे होते हैं ना, सोडे में इस बबल्स की तरह होते हैं। वो ऐसे ही ऊपर आते अपने आप, उन्हें कोई नहीं रोक सकता। जो कोई भी ये वीडियो देख रहा है, ये मेरा पहला यूट्यूब वीडियो है। मेरा नाम, मैं आपको अपना नाम नहीं बता सकती। लड़की जिसने इंटरनेट पर तूफान मचा दिया है। इंसु, अब्बा को इस बात की बिल्कुल खबर नहीं होनी चाहिए। मैंने ना ट्विटर पे पढ़ा, डोंट क्राई, इट्स ओवर, स्माइल, इट्स हैपेंड। बेटा, टैलेंट के नाम पे धब्बा है तो धब्बा, द गेट आउट। बेब्स, मेरा नया गाना सुना है? कौन सा? वो धीरे धीरे से, वो तो पुराना हो गया। नया वाला है, जोर जोर से। තරුවක් වෙන ජීවිත කාලය පුරාම දකින එකම එක හීනයක් වෙනුවෙන් ජීවත් වීම සීක්‍රට් සුපර්ස්ටාර්. අපි අද කතා කරන්න යන්නේ සීක්‍රට් සුපර්ස්ටාර් චිත්‍රපටය පිළිබඳව. චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ඉන්දියාවේදී මේ අවස්ථාවේ පෙබරවාරි මාසයේදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අද්වෙත් චන්දන් විසින්, නිෂ්පාදනය කරනවා අමීර් ඛාන් සහ කිරන් රාවෝ විසින්. අමීර් ඛාන්, සහරා වසීම්, රාජ අර්ජුන් සහ මෙහෙර විරාජ් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. චිත්‍රපටයේ වාර්තා කීපයකටම හිමිකම් කියනවා ඉන්දියාව තුළ සහ ලෝකයේ පුරාමත්. ලෝකේ පුරා තිරගත වුණු ඉන්දියා චිත්‍රපට කියන ඛණ්ඩය යටතේ මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක් බවට පත් වෙනවා. මේක මියුසික් ඩ්‍රාමා ෆිල්ම් කියන කැටගරි එක යටතේ තමයි නිර්මාණය වෙන්නේ. චිත්‍රපටයට සංගීත නිර්මාණය කරන්නේ අමිත් ත්‍රිවේදී. ඉන්සියා කියන තරුණිය දකින්නේ හීනයක්, එකම එක හීනයක්. ඒ හීනය සුපර්ස්ටාර් කෙනෙක් වීම. මේ චිත්‍රපටයේ පුරාම තියෙන්නේ ඉන්සියාගේ සුපර්ස්ටාර් කෙනෙක් වීමේ සිහිනය හඹාගෙන යන විදිහ ගැන. ඒ හඹාගෙන යන සිහිනය ඇතුළේදී ඇය මුහුණ දෙන අරගලය ගැන මේ චිත්‍රපටය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂිත කෙනෙක් එක්ක, එක විදිහකට සුපර්ස්ටාර් කෙනෙක්. යුරේනි ඉන්නවා අපිත් එක්ක. යුරේනි, අයිබෝන්. අයිබෝන්. යුරේනි ගැනත් අපි යමක් කතා කරන්න. යුරේනි මීට අවුරුදු 10කට කලින් තමයි කලා ක්ෂේත්‍රයට එන්නේ. යුරේනි ටෙලිනාටි නිලයක්, ඒ වගේම සිනමා නිලයක් විතරක් නෙවෙයි කටයුතු කරනවා. සහ යුරේනි සමහර වෙලාවට වැඩසටහන් ඉදිරිපත් කරන කෙනෙක් විතර කටයුතු කරනවා. සහ ගායිකාවක් විදිහට සින්දු කීපයකුත් යුරේනි කරලා තියෙනවා. මේ සියලු කලා කටයුතුත් එක්ක වැඩ කරන යුරේනිත් එක්කයි අපි සීක්‍රට් සුපර්ස්ටාර් කියන මේ සිහිනය දකින, සුපිරි තරුවක් වෙන සිහිනය දකින දැරියගේ කතාව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. යුරේනි, අපි මේ කතාව පටන් ගන්න මට ප්‍රශ්නයක් මෙහෙම එකක් අහන්න හිතනවා යුරේනිගේ මුලින්ම. දැන් මේ සීක්‍රට් සුපර්ස්ටාර් චිත්‍රපටය ආරම්භුවට පස්සේ ඕවරෝල් ෆිල්ම් එක ගැන යුරේනි මොකද හිතන්නේ? අද මට දැනුන එක දෙයක් තමයි අද අන්තර්ජාලය ඉච්චට ගෝලීය කරන වෙලා තියෙනවා. අද අපේ රටවල් කොහේ හිටියත් හරි එක ලෝකයේ හරි පුංචි තැනක් වෙලා තියෙනවා අන්තර්ජාලය. අපි හොඳට හෝ නරකට පාවිච්චි වෙලා තියෙන නමුත් හොඳ අතකට අපි බැලුවත් අද ඕනම දෙයක් ඕනම කෙනෙක්ට සිහිනයක්කට පමණක් සීමා නොවී ඒක සැබෑ කරගන්න අත ගොඩක් දේවල් තියෙනවා, විශේෂයෙන්ම අන්තර්ජාලය කියන එක. ඉතින් ඉස්සර මං හිතන්නේ හරි සීමිතයි, මිනිස්සුන්ට සිහින තියෙනවා, ඒවා
සමහර වෙලාවට ඒ සිහිනත් එක්ක මිනිස්සු මිය යනවා. අද එහෙම නැහැ. අද තරුණ පරම්පරාවට මම හිතන්නේ තරුණ පරම්පරාව විතරක් නෙමෙයි ඕනම වයස් භේදයකින් ඕනම කෙනෙක්ට සිහිනයක් තියනවා ඒක සැබෑ කරගන්න අද අන්තර්ජාලය සෝතන්නක් කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ මට ෆිල්ම් එක දැක්කම තිබ්බ අවසානයේදී මට දැන් සතුට තමයි අද ඕනම මිනිස්සෙක්ට ඕනම දෙයක් බෑ කියන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. ඕනම දෙයක් මට කරන්න පුළුවන්. ඒ කියන්නේ බෑ කියන මනුස්සයර එක්ස්කියුස් එකක් තියෙනවා. නමුත් කරන්න ඕන මනුස්සයට ඒ දෙක කරන්න මාර්ගයක් තියෙනවා. කරන්න මාර්ගයක් තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. මම හිතන්නේ ඒක තිබුණේ නැහැ මීට කලින්. මීට කලින් පරම්පරාව වලට ඒ අවස්ථාව තිබුණේ නැහැ. නමුත් දැන් ඕන කෙනෙක්ට ඒ chance එක තියෙනවා. වඩා පහසුවෙන් සිහින achieve කරන්න. වඩා පහසුවෙන් සිහින achieve කරන්න පුළුවන්. හරි. අපි හැමෝටම ජීවිත කාලය තුළ සිහින තියෙනවා. ඒ සිහින විවිධාකාරයේ වෙන්න පුළුවන්. ඒ සිහින හඹාගෙන යද්දී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන අද්දකින් වෙනස් වෙන්න පුළුවන්. යුරේනි මේ චිත්‍රපටියේ ඉන්න ඉන්සියාට මේ සිහිනේ හඹාගෙන යන මාර්ගය තිබුණා වුණත් ඒ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නත් ලොකු බරපතල අරගලයක් කරන්න සිද්ධ වෙනවා. මොකද හිතන්නේ මේ දැරියගේ සිහින හඹා යෑම ගැන? ඇත්තටම කියනවා නිසංක ඉන්සියා වගේ චරිත අපිට සැබෑ ලෝකෙ සෑහෙන හම්බ වෙනවා. මං හිතන්නේ ලංකාව ඇතුළත කොළඹ සමහර වෙලාවට අපි කියන විදිහට ওই ප්‍රමාණය නැති නමුත් කොළඹත් ඇති නමුත් කොළඹින් පිට ගම්වල අපි ගත්තොත් ඉන්සියා වගේ ශරත හුඟාක් හම්බ වෙනවා. කුඩා අවදියේම තමන්ගේ සිහින බොඳ වෙන්න දීලා තමන්ගේ දෙමව්පියන්ගේ ඉල්ලීම් වලට ඕනෑපාකම් වලට සමහර වෙලාවට විවාහ ජීවිත වලට පිවිසෙන්න වෙනවා. රසාවලට ගිල ගෙවල් නඩත්තු කරන්න වෙනවා. මුළු පවුලක් බලා ගන්න වෙනවා. මම හිතන්නේ අවුරුදු 12 13 ළමයි සමහර වෙලාවට රසාවල් වලට යනවා දුප්පත්කම නිසා. ඉතින් ඔය වගේ තියෙන circumstances නිසා හුඟක් කට්ටියගේ සිහින බොඳ වෙලා යනවා. නමුත් ඉන්සියා කියන චරිතේ මං හිතන්නේ හරි සුවිශේෂී. හේතුව ඇය හරි ඇයගේ වයසට මම හිතන්නේ ඔය චිත්‍රපටියේ ඇය අවුරුදු 15ක වගේ තරුණියක් වගේ. ඇයට තියෙන මේ ඩ්‍රීම් එක හරි මේ කියන්නේ හරි පැෂනේට් එක. ඒක සින් එයාට ගායිකාවක් වෙනවා කියන එක එයා ෆිල්ම් ෆෙයර්ස් බලලා එයා ඒකේ දකින්න එයාට ප්ලේබැක් සිංගර් කෙනෙක් වෙන්න ඕනේ කියන හීන එයා දකින්න ඒ පොඩි වයසින්දලා. උයි අම්මා එයාගේ පොඩි කාලේ ඉඳලා එයාට පළවෙනි තෑග තමයි දෙන්නේ අවුරුදු 2 3 ගිටාර් එක. එතකොට ඇය ගිටාර් එක තනියෙන් ඉගෙන ගන්න පුරුදු වෙන්න. ඉතින් මේ හැම දෙයකම ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා හරි උත්සාහවන්තයි. මේ සිහින කොහොම හරි සැබෑ කරගන්න හරි උත්සාහවන්තයි. ඉතින් සහ හරි නිර්භීතයි. හරි අධිෂ්ඨානශීලී. ඉතින් අපේ සමාජයේ ඉන්න ඉන්සියාලට ඒ තියෙන නිර්භීතකම අධිෂ්ඨානය උත්සාහවන්තකම කොච්චරක් තියෙනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. හේතුව අර තියෙන ඒගොල්ලොන්ගේ වටපිටාවත් එක්ක පරිසරයත් එක්ක. සමහර විට ඉන්සියාර නැති බොහෝ දේවල් තිබිලා වුණත් ඒ හීනය ගැන හිතන්නේ නැතුව ඉන්න පුළුවන්. සමහර විට ඇත්තනවා අද ලෝකෙ මම කියන්නේ නිසංක අපි ඉන්සියා වගේ විය යුතුයි. හේතුව මම සමහර වෙලාවට අපි පරිණත වුණත් මම හිතන අපිට ජීවිතය තව තියෙනවා දේවල් achieve කරන්න. ඒකට නොපසුබට වීරිය සමහර වෙලාවට දෙමව්පියන්ගෙන් බාහිර බලපෑම් වෙන්න පුළුවන්. නමුත් තමන්ට ඕන දේ ලබා ගන්න අවශ්‍ය නම් ඒ බාහිර බලපෑම් එක කොහොම හරි මොනවද කියන්නේ පොර බැදලා ඒ ගමන යන්න. මං හිතන්නේ ඉන්සියාගේ චරිතය මම දකින්නේ සමාජයේ ලොකු ආදර්ශයක් දෙන චරිතයක්. එහෙම කියලා දෙමව්පියන්ට මේ පිටුපාල දෙමව්පියන්ට එහෙම මේ විරුද්ධව එහෙම කියන එකක් නෙවෙයි. නමුත් තමන් අවංකව මහන්සි වෙන දෙයක් තියෙනවා නම් තමන්ට අවංකව පුළුවන්. සමහර වෙලාවට දෙමව්පිය දකින්න දෙමව් දරුවන්ගේ දක්ෂතාවයෙන් මොකද අද තියෙන අපි දන්නවා ලොකු මේ තරඟයක් තියෙනවා. මොන්ටිසෝරි දාන්න පෙර පාසලේ ඉඳලා ළමයි ටියුෂන් යවන ළමයි අම්මලා තාත්තලා ඒ ළමයින්ට ළමා කාලයක් ඇති නැති වෙලා සමහර වෙලාවට ළමයින්ගේ අනාගතය තීරණය කරන්න දෙමව්පියෝ ලොකු ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම පහවස විශේෂතර පෙර පාසලේ ටියුෂන් යවන. ඉතින් අද ළමයින්ට ළමා කාලයක් නැති වෙලා තියෙනවා. ළමයින්ට ළමයිගේ සිහින ගැන හිතන්න මට මොකද මගේ ජීවිතය අද ඕනේ කියන එක හිතන්න ළමයින්ට කාලයක් නැති වෙලා තියෙනවා. මොකද ඒ කාලය ඇත්තම දෙමව්පියන් තමයි තීරණය කරන්නේ. ඔයා මේක කරන්න ඕනේ මේක වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ දෙමව්පියන්ටත් මේ චිත්‍රපටය ලොකු ආදර්ශයක්. මොකද හේතුව ඇත්තටම තමන්ගේ දරුවන්ට තමන්ගේ ජීවිතවලින් කරන්න ඕනේ මොකද තම දරුවා තමයි දන්නේ තමන්ට තියෙන දක්ෂතාවයන්. මොකද මම හොඳට මතකයි මගේ ආච්චි අම්මා අපිට අටවසරේදී තෝරගන්න දෙනවා චිත්‍රද සංගීතයද නැටුම්ද කියන එක. දැන් මගේ ආච්චි අම්මා මට ඉස්සර චිත්‍ර හොඳට අඳින්න පුළුවන්. මට දෙයක් බලාගෙන ඒ විදිහටම අඳින්න පුළුවන්.
ඉතින් මම සමස්ත ලංකා බාලු ටැංකියක් ඇඳලා පළවෙනියක් දින්න මේ අපේ පල් තරගේ. ඉතින් අපේ ආච්චියම කො චිත්‍රම කරන්න ඕනේ. හැබැයි මගේ ඇඟ ඇතුලේ තියෙන දැන් මම ඩාන්සින් වලට ආස. නමුත් ආච්චිට දැන් මට කියා ගන්න බැහැ මට ඩාන්සින් තමයි ඕනේ කරන්න කියලා. ඉතින් පළවෙනි දවසේ පන්තියට ගිහිල්ලා චිත්‍ර පන්තියට චිත්‍ර පොතක් අරගෙන චෝක් පෙට්ටියකුත් අරගෙන ගිහිල්ලා චිත්‍ර කරන්න ඕනේ කොහෙවත් යන්නේ නැහැ කියලා චිත්‍ර ටීචර්ටම කතා කරලා මෙයාව චිත්‍ර කරවන්න කියලා ඉඳවල ගියා. ඉතින් ආච්චි ඉස්කෝලෙන් ගියා මාව දාලා. එතකොට අපේ ටර්ම්ස් ඉස්කෝලේට අවුරුද්දකට දෙපාරක් පේරන්ට්ස් ටීචර්ස් මීටින් එක තියෙනවා. ඉතින් දැන් ටර්ම් එකක් ගිහිල්ලා මම ආච්චි අද දැම්මන සතියක් හිටියා. ඊට පස්සේ ඩාන්සින් ටීචර්ට ගිහලා කිව්වා මට බෑ චිත්‍ර කරන්න මට නටන්න ආසයි කියලා. ෂේප් එකේ ගියා ඩාන්සින් වලට. මාස 6කට පස්සේ තමයි අපේ ආච්චි අම්ම දන්නේ මම මේ චිත්‍ර නෙමෙයි කරලා තියෙන්නේ. මොකද පේරන්ට්ස් ටීචර්ස් මීටින් එකේ ගියාම චිත්‍ර ටීචර්ව නෙමෙයි හම්බුනේ ඩාන්සින් ටීචර්ව. ඉතින් ඩාන්සින් ටීචර් ඊට පස්සේ එක්ස්ප්ලেইন කරා එයා ආස දෙන්නේ ඒක ගැට කරන්න දෙන්න. මොකද ඒක ඉතින් දැන් එදා ඒ මම දැන් ඒ වගේ මම පොඩ්ඩක් ඉතින් චණ්ඩි වැඩ කරනවා. ඉතින් ඇත්තටම අපි තමයි දන්නේ අපි සමහර වෙලාවට අනිත් අක්ෂතත් දෙමව්පියෝ දකිනවා. නමුත් තමන් තමයි දන්නේ තමන්ට විශ්වාසයෙන් කරන්න පුළුවන් දේ මොකද්ද, තමන් පැෂනේට් මොකද්ද කියන එක. ඉතින් ඒක නිසා මම හිතන්නේ දෙමව්පියන්ටත් පොඩ්ඩක් අද මේ වෙනස් වෙන පරිසරයත් එක්ක අපි මේ බිමින් ලෝකෙත් එක්ක අපි හැප්පෙනවා. අපි හැමෝම දෙමව්පියන්ට ඇත්තටම ආසයි තමන්ගේ ධම්ම දරුවම හොඳින් ඉන්න. මොකද අද ලෝකේ ජීවත් වෙන එක ලේසි නෑ. තියෙන ඉකනොමි එකත් එක්ක හැම දෙයක් එක්කම දෙමව්පියන්ට ඕනේ ළමයිව හොඳට උගන්වලා හොඳ තැනකට ගේන. ඉතින් ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සාධාරණයි. නමුත් ළමයිගේ පැත්තනොත් මං හිතන්නේ දුකමත් වෙනවා. කොහොම හරි දෙමව්පියන් ඩිසපොයින්ට් කරන්නේ නැතුව ඔවුන්ට තමන්ගේ හැකියාවන් මොනවද, මං තමන්ගේ කැමති දේ මොකද්ද කියලා මේ ගමන කොහොම හරි යන්න. මං හිතන්නේ හුඟ කාලයකට බලපු පස්සේ බලපු ලස්සනම ෆිල්ම් එකක්. මොකද හේතුව මේක හුඟක් මම කියන්නේ ඩ්‍රීමර්ස්ලා. I am a dreamer. මං අදටත් ඩ්‍රීම් කරනවා. මම අදටත් මින් මගේ ජීවිතේ ගොඩක් මේ මම හිතන්නේ අදටත් මේ මම ලයිෆ් එක පටන් ගත්ත විතරයි කියලා. දැන් ඉස්සක්ක අවුරුදු 10ක් කියලා. නමුත් ඇත්තටම මම හිතන්නේ මගේ වෘත්තීය ජීවිතේ මේ තාම පටන් ගත්ත විතරයි කියලා. හේතුව මොකද මට ලොකු සිහින තියෙනවා achieve කරගන්න. ඉතින් මේ ඩ්‍රීම්ස් එක ජීවත් වෙනකොට මේ සුපර් ස්ටාර් බලනකොට ඇත්තටම මේ හරි රිලේට් කරන්න පුළුවන්. මොකද හේතුව මේ මේ අද කිසිම දෙයක් අර නතින් ඉස් ඉම්පොසිබල්. තමන්ට ඩ්‍රයිව් එක තියෙනවනම් තමන්ට ඒ පැෂන් එක තියෙනවනම් ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපේ තරුණ ළමයින්ට කියන්නේ සමහර අර කිව්වා වගේ කිසිම දෙයක් නැතුව මෙහෙට 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 යන කට්ටි ඉන්නවා කිසිම ෆෝකස් එකක් නැතුව. එහෙම කරන්න එපානේ. අවුරුදු 15 ඉන්දියට පුළුවන් නම් එච්චර ෆෝකස් එකක් තියන් ෆිල්ම්ස් ෆෑව මේ සම්මානක ප්ලේබැක් සිංගර් කෙනෙක් වෙන සිහිනයක් කියලා දකින අවුරුදු 15දී එහෙම චරිත ඉන්නවා ඇත්තටම සමාජයේ. ඒකනේ ෆිල්ම්ස් වලට ගේන්න ඔය චරිත. එහෙම ළමෙක්ට එහෙම පුළුවන් නම් මං හිතන්නේ අපිටත් අනිවාර්යෙම හැම කෙනෙක්ටම වයස් ભેදිකින් තොරව පුළුවන් ඒ දේ කරන්න. ඉතින් ඒක නිසා අපරාධේ ජීවිතේ අයාලේ කාලකණ්ණි කරන්න බා. කාලකණ්ණි කියලා කියන්නේ කාලය නාස්ති කිරීමක් සමහර කට්ටිය. ඉතින් ඒක නිසා අපි හැමෝටම එක එක විශේෂයක් තියෙනවා. සමහර මිනිස්සු ජීවිත කාලෙම තමන්ට තියෙන දක්ෂතා අඳුර ගන්නෑ. ඒවත් එක මැරිලා යනවා. අඳුරගත්තත් අයියෝ කරන්න බෑ අම්මැලි මේ රස්සාවක් කරන් ඉන්න. සමහරවිට මම හොඳට දන්නවා ඔය බැංකුවල එහෙම හොඳට මියුසිෂන්ස් ඉන්නවා. දන්නවා. අයියෝ ඒ సౌందర్య හැකියාව කියන එක පැත්තකටම දාලා වෙන්නම මම එකක් කරන්න. ඉතින් එහෙම කරන්න එපා. අපි ජීවත් වෙන්නේ හරි කෙටි කාලයයි. ඒ කෙටි කාලේ තමන්ට පුළුවන් දේ කරන්න. මොකද සමහර වෙලාවට අපිට කරන්න පුළුවන් දක්ෂතාව වලින් සමහර වෙලාවට අපි සමාජයට සේවයක් කරනවා වෙන්න පුළුවන්. මම හැමදාම දකින්නේ මේ නිලිවෘත්තය කියන එක අපි සමාජයට සේවයක් කරන්නේ. මොකද අපි ඒ ටීවී කියන පෑපාගිත පෑද මිනිස්සු අපිව දැකලා සතුටු වෙනවා. ඉතින් ඒක අපි සමාජයට සේවයක් කරා. අපි මිනිසුන්ට සහනයක්, මනසට සහනයක් ගෙන දෙනවා. ඉතින් අයාලේ ජීවිතය යන්න එපා. ඉන්සියා වගේ චරිත වෙන්න කියන එක මම හිතන්නේ ලොකු ඒ ෆිල්ම් එකේ සෑහෙන ඇත්තටම ආදර්ශ තියෙනවා. දෙමව්පියන්ට ආදර්ශ තියෙනවා, පොඩි ළමයින්ට ආදර්ශ තියෙනවා, සමාජයට ඩ්‍රීමර්ස්ලට ආදර්ශ තියෙනවා. ඉතින් මේක සෑහෙන කාලෙකින් ආපු ලස්සනම ෆිල්ම් එකක්. යුරේනි, දැන් මේ චිත්‍රපටය ඇතුළතදී අපි දෙක වෙලාවක දකිනවා මේ
ඉන්සියා තමන්ගේ සීනේ සබය කරගන්න ඉන්සියාට ලැබෙනවා තෑග පිටර ලැප්ටොප් පරිගණක. මේ ලැප්ටොප් එක හම්බ වෙන්නේ තමන්ගේ අම්මගෙන් තෑගක් විදිහට. එතන මේ ලැප්ටොප් එක ගෙනහල්ලා දීලා ඒ ලැප්ටොප් එකේ සින්දුවක් ප්ලේ කරනවා. ඒ සින්දුවත් එක්ක විනෝද වෙන වෙලාවෙදි අර අම්මගේ තියෙනවා මූණ එක පැත්තක ලොකු කැලලක්. මේ වගේ පුංචි පුංචි දේවල් වලින් අර මේ කාන්තාවට එරෙහිව පිරිමියා විසින් පවත්වන ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පීඩණය වෙන්න පුළුවන් හරි ලස්සනට ගේනවා චිත්‍රපටියට. මොකද හිතන්නේ මේක ඉන්දියාව සහ ලංකාව අතර සංසන්දනය කරා. ගෘහස්ත හිංසනය කියන එක ලංකාවේ හුඟක් තියෙනවා. සෑහෙන තියෙනවා. අපි කොළඹ ඉඳගෙන අපිට ඒක ඇත්තටම කියන්න බෑ මොන එක්ස්ටෙන්ට් එකකටද වෙන්නේ කියලා. මොකද මම හිතන්නේ ගම්වල පීතෘ මූලික සමාජයක් දැන් අද කොළඹ නම් ඉතින් නමුත් ගම්වල එහෙම නෑ. අර කිව්වාගේ ගෘහණියක් විදිහට දකින්නේ පීතෘ මූලික සමාජයක්. මිනිස්සුන් කීන හිට ගන්න කිව්වොත් හිට ගන්න ඕනේ, ඉඳ ගන්න කිව්වොත් ඉඳ ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ ඒ ෆිල්ම් එකෙන් අවසානයේ දුවේ චිත්‍රපටියේ ඒ ගෑනු කෙනා එච්චර දුක් විඳලා මිනිස්සු කෙනෙක්ට මුළුව වනලා හා කියලා තමන්ගේ දරුවා වෙනුවෙන් ඇයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෙමෙයි තමන්ගේ දරුවා වෙනුවෙන් ඇය මොන දේ වුණත් කමන්නයි කියලා අන්තිමට එයාගේ නැගී හිටිනවා. ඉතින් මම හිතන්නේ කාන්තාවක් කියන්නේ ඉස්සර වගේ මොකද කියන්නේ මේ හරි සොෆ්ට් කෙනෙක් නෙමෙයි. දැන් අද කාන්තාව ලෝකයේත් එක්ක ඉස්සරහට ගිහිලා තියෙනවා. අද කාන්තාව කියන චරිතය තමයි ඇත්තටම ගෙදර හැම දෙයක්ම රන් කරන්නේ. හරියම පියා කියන චරිතය මුදල් හම්බ කරලා ඒ දේවල් ගෙනත් දෙනවා මුළු ශක්තියක් පවරට. නමුත් කාන්තාව තමයි මුළු ගෙදරම රන් කරන්නේ, මැනේජ් කරන්නේ. ඉතින් මම හිතන්නේ කාන්තාව තමන්ට දිය යුතු මේ ෆිල්ම් එකකින් ඇත්තටම මේ ඇස්පාද වෙනවා. තමන්ට දිය යුතු තැන අපි දෙන්න ඕනේ, තමන්ට දිය යුතු ගරුත්වය. මොකද තමන් අපිට ගරුත්වයක් දුන්නේ නැත්තම් අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ තව කෙනෙක්ගෙන් ගරුත්වය ලැබෙයි කියලා. ඉතින් ඒක නිසා තමන්ගේ පිරිමියට, තමන්ගේ හස්බන්ඩ්ට තමන්ට ගරු කරන්න නම් තමන්ට දිය යුතු ගරුත්වය තියාගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක ලොකු පණිවිඩයක්. හේතුව හරි දෙයට හරි කියන්නත්, වැරදි දෙයට වැරදි කියන්නත් අපිට අයිතියක් තියෙද්දී ඉස්සුයි. හැබැයි ඒක කියන ක්‍රමයක් තියෙනවා සහ කියන විදියක් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අද අපි ඉන්න සමාජයේ කිසි දෙයකට බය විය යුතු නැහැ. වැරදි දෙයට අනිවාර්යයෙන්ම නැගී ඉඳලා වැරදි කියන්න. මොකද හේතුව අර කියනවා වගේ අපි ජීවත් වෙන්නේ හරි කෙටි කාලයයි. ඒකේ අකාලේ මිය යන්නේ එපා. පෞල් ජීවිතයක් වුණත් පෞල් ජීවිතය ලස්සරට ගෙනියන්න පුළුවන්. ඒකේ විඳවන්න එපා. ඉතින් ඒක නිසා කාන්තාව කියන චරිතය හරි උතුම්. අම්මා කියන දේ අපිට දීලා තියෙන්නේ හරි උතුම් නිසා අපිට. ඉතින් ඒක නිසා ඒ උතුම් බව රැකගන්න, ඒ පෞල් ඒකකය තුළ ඒ උතුම් බව රැකගන්න පුළුවන්. තමන්ගේ හස්බන්ඩ්ට දී යුතු තැන දීලා, නැතුව මොකද කියන්නේ ස්ලේව් කෙනෙක් විදියට වැටෙන්න එපා. දාසියක් වශයෙන් වැටෙන්න එපා. මොකද පවුල් එකේ මං හිතන්නේ ගරුත්වය කෙනෙක් ඉතාමත් වැදගත්. මං හිතන්නේ පිරිමි පාර්ශ්වයටත් මං හිතන්නේ ඒකෙන් ලොකු පණිවිඩයක් ලැබෙනවා ෆිල්ම් එකෙන්. යුරේනි, මේ දැන් කාන්තාවට තමන්ගේ හීන හැබෑ කරගෙන මේ වගේ ලොකු වර්ගලයක් කරන්න සිද්ධ වෙලා තියෙන කාලයක් මේක. හැබැයි අපි කාන්තාවට තමන්ගේ හීනය පසුපස හඹාගෙන යන්න සුදුසු වටපිටාවක් හදාගන්න මොකද්ද යෝජනා කරන්නේ? මොන වගේ දේවල්ද කරන්න ඕනේ තමන් විසින්? එකම දේ තමයි never ever give up. Right. මොන දේ ආවත් ජීවිතේ සමහර වෙලාවට හුඟක් කටි යුරේනි නොෂිකා කියන චරිතේ එලියන් දැකලා එක එක නිගමන වලට එළෙන්න පුළුවන්. නමුත් අද මම මෙහි කියන්නේ නැහැ. නමුත් කවදා හරි දවසක මං මගේ සිහින, මං හිතන්නේ මට මැරෙනකම සිහින තියේ. මොකද ඉච්ඡිත වන්ඩ්‍රීම කෙනෙක්, මං සිහින දකින කෙනෙක්. නමුත් කවදා හරි මට අවශ්‍ය බේසික් සිහිනයන් කවදා හරි මම ෂිෆ්ට් කරගත්ත දවසට මං බලාපොරොත්තු වෙනවා මගේ ජීවිත කතාව ගැන ෆිල්ම් එකක් කරන්න. මොකද ඒ අද යුරේනි නොෂිකා කියලා චරිතයක් ඉන්නවා නම් සමාජයේ, ඒ හේතුව තමයි මං ජීවිතේටවත් අර කිව්ව වගේ I have never ever given up at any time. ඒක නිසා එකම දේ තමයි තමන්ට සිහින තියෙනවා නම් escape boats
එස්කේ බෝට් එක කපන්න ඕනේ. මොකද මේක මේක වුණොත් කමක් නෑ. ඉතින් එහෙනම් මෙන්න මේකට යනවා මම මේක කරනවා මොකක් හරි මේකෙන් හරි මොකක් හරි එහෙම නෑ. සතමන් කරන වැඩේ ගැන වටපිටාවේ මොනවා හිතයිද මොනවා කියයිද ඒකට ප්‍රතිචාර මොනවා ලැබෙයිද වගේ ප්‍රශ්න. ඒවා ඒවා ඇත්තටම ගණන් ගන්න නරකයි. මොකද තමන්ට තමන් කරන දේ ගැන විශ්වාසයක් තියෙනවා නම් මොකද අර මං කිව්වා වගේ හැම දෙයකටම තමන් ඉස්සෙල්ලාම තමන්ට ගරු කරලා ඉන්න ඕනේ. තමන් තමන් කරන දේ ගැන තමන් විශ්වාස කරන්න. මොකද ලෝකයක් විශ්වාස කරන්න යනවට වඩා ලේසියි තමන් විශ්වාස කරන්න. එහෙම කරොත් ඒක ලෝකය දකිනවා. කන්වින්ස් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා තමන් කරන දේ ගැන විශ්වාස කරන්න. Never ever give up. Escape boots. Excuse එක මේ කියන්නේ excuses බෑ. ඒ කියන්නේ මේක අරකනේ එහෙම නැහැ. If you are a go-getter, you must go after it. I think ekata mata kiyanne thiyene dream kenek nan oya tika aniwaryama praguna kaliyutui mona katta avat mona katta kævat mam mage gamana yanawa eka nawattanna bæ etomata ettaram mama dakala thiyena deyak thamai me mata pavudgalika dakala thiyena deya swabhava dharmayenu ekata avashya parisare tamanta denna mokada swabhava dharmaye dakina wage mahansiya wage effort ekak meka මේක මුළු හදවතින්ම යන ගමනක් කියන එක. සහ තමන් කරන දේට ආදරය කරන්න. ඒක නිකන් තුට්ටු දෙකට සලකන්න එපා. දැන් නිලියක් කියුවත් මම නිලියක් කියලා හුඟක් කට්ටිය කියන නමුත් ඒ කරන වෘත්තියට ගරු කරලා ආදරය කරන්න. මොකද ඒ කියනොත් ලොකු පිහිටක් තියෙනවා. අපි හුඟක් දේවල් ඒකෙන් ගන්නවනේ. මේ වෘත්තියෙන් අපි ගන්නවා. මිනිස්සු අතරට යනවා. මිනිසුන්ගේ ජන ප්‍රසාදය ලැබෙනවා. පිළිගැනීමක් ලැබෙනවා. මේ හැමදේම ලැබෙන්නේ මේ වෘත්තියට සූතිවන්ත වෙන්න. එතකොට ඒ වෘත්තියට අපි තියෙන ගරුත්වය දෙන්න ඕනේ, ආදරය කරන්න ඕනේ. එතකොට තමයි අපිට දෙයක් අනිත් පැත්තට ලැබෙන්නේ. තව ඒකෙන් ඉස්සරහට යන්නේ ඊට වඩා ලොකු සීනවලට යන්න හම්බ වෙන්නේ. ඔව්. ඒකයි. ඉතින් ඒක නිසා ඔය කියන කාරණා අනිවාර්යයෙන්ම ඩ්‍රීම කෙනෙක් ඉතල තියෙන්න ඕනේ. තිබුණොත් අනිවාර්යයෙන්ම අදින් අවුරුදු 5ක් ගියත් 10ක් ගියත් 15ක් ගියත් 20ක් ගියත් තමන්ගේ සිහින සබය කරගන්න පුළුවන්. ඒ විශ්වාසය තමන් තුළ තියෙන්න ඕනේ. හරි. යුරේනි කියන්නේ යුරේනි කියන විදිහටම සිහින දකින්න කෙනෙක්. සහ ඒ සිහින යම් තාක් දුරට සබය කරගත්ත කෙනෙක්. දැන් මේ චිත්‍රපටයේදී ඉන්සියා කියන්නේත් බොහොම ලාබාල වයසින තරුණියක්. ඒ වගේම අපි ලංකාවට ආවහම ලංකාවේ තියෙන මේ විදිහෙම සිහින දකින්න දරුවන් සහ තරුණයන් තරුණියන්. එතකොට යුරේනි දැන් මේ ඉන්දියාව දැන් යුරේනි සීන දැකපු කෙනෙක්. ඒ සීන සබය කරගත්ත කෙනෙක්. මේ අද්දකීම තාම දකිනවා. තාම දකින්න ඉන්න කෙනෙක්. හරි. මේ අද්දකීම මේක අපි කතා කරමු. දැන් ඉන්දියාවේ ඇතුලේ මේ තරුණියකට සිහින හඹාගෙන යන්න තියෙන වටපිටාව සහ ලංකාව ඇතුලේදී ඒක කරන්න තියෙන ඉඩ අතර මොකද කියන සම්බන්ධය? රටවල් දෙක ජනගහණය ගත්තොත් අහසට පොළව වගේ. ඉන්දියාව කියන්නේ ලෝකේ දෙවැනි වැඩිම ජනගහණය. සහ සංස්කෘතිකමය කාරණා ගොඩක්. ඔව් සංස්කෘතිකමය. හැබැයි ඇත්තටම ඉන්දියාවේ ආගම පැත්තෙන් ඒ පැත්තෙන් ගත්තොත් පරිමෙම තියෙනවා. නමුත් ඒ හා සමානව ඉන්දියාවේ ලොකු නිදහසක් තියෙනවා මිනිස්සුන්ට දේවල් කරන්න. සමහර වෙලාවට උන්ගේ ජනගහනයත් එක්ක වෙන පුළුවන්. නමුත් ලංකාව කියන්නේ ඉන්දියාවේ එක ස්ටේට් එකක ජනගහනයක් තමයි ලංකාවේ ඉන්නේ. එතකොට මෙතන කරන්න පුළුවන් දේ හරි සීමිතයි. නමුත් අපේ කියන්නේ සීමිත වුණාට ඒ සීමිත රාමුව තුල අපිට යන්න පුළුවන් පරිම ඉහළක් තියෙනවානේ. දැන් අපේ ලංකාවේ ඉස්සරට වඩා අවුරුදු 10කට කලින් ගත්තොත් දැන් ඉන්ටර්නෙට් එකේ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉස්සර හොඳම උදාහරණ තමයි මගේ දැන් මේ දවස්වල විකාශන කොම්පියුටර් නාට්‍ය. අවුරුදු 3ක් ටීවී channel එකට දී ගන්න බැරුව හිටියා. දී ගන්න ඉතින් අද ටීවී එකේ යනවා. නමුත් ඊට වඩා ප්‍රතිචාර තියෙන ඉන්ටර්නෙට් එකේ YouTube එකේ. ඉතින් ඒක නිසා ඒකෙන් විශාලයකට ලොකු ජනතා පිළිගැනීමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ 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 අද ඉස්සර ටැලන්ට් එකක් තියාගෙන කෙනෙක් ටීවී එකට යන්න ඕනේ. මම පත්තරේක ඉන්ටර්විව් එකක් දාගන්න ඕනේ. එතකොට තමයි මට ලැබෙන්නේ. එහෙම කියන කෙනෙක්ට අද තමන්ගේම YouTube channel එකක් නිර්මාණය කරලා තමන්ගේ දක්ෂතාවයන් එළියට දාගන්න පුළුවන්. බ්ලොග් එකක් ක්‍රියේට් කරලා රයිටර් කෙනෙක්ට තමන්ගේ බ්ලොග් එක දාලා මිනිස්සු අතරට අද යන්න සෑහෙන ඇවෙනියුස් තියෙනවා. ඒක ලංකාවට විතරක් සීමා වෙලා නැහැ. එක පාටම එක රැයකින් සමහර වෙලාවට මුළු ලෝකයක් බලන්න පුළුවන්. ඉතින් ඒක වාසනාව, ඒක පින, ඒක වෙලාව. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ 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 අර ඉන්දියාවේ හිටියත් ඉන්දියාවේ ලොකු රටක්, ලොකු ජනගහනයක්. ඒක නිසා එක රැයකින් තරුවක් වෙන්න තියෙන ප්‍රමාණය වැඩි. නමුත් ලංකාවේ පොඩි කෙනෙක් නේ මම බලන්නේ. සුබවාදීව ඕනම කෙනෙක්ට තමන් කර මේ තමන්ට තමන්ගේ හැකියාවන් එළියට දාගන්න chance එකක් තියෙන ලංකාවේ වුණා. පොඩි වුණාට අපේ රට. ඉතින් එහෙම බැලුවොත් මම හිතන්නේ ඒක ලොකු දෙයක්. මොකද හේතුව ඉස්සර එහෙම ලංකාවේ පවතිබුන්නේ නැහැ. ඉතින් එතනින් තමන්ට
ඉස්සරහට මං දැන් දන්නවා හුඟක් ඔය මම දැකලා තියෙනවා තනිකර YouTube channels වලින් create වෙච්ච කට්ටියද හුඟක් internet එකේ trend වෙනවා ඔය එක එක වස්ති productions ඔය එක එක විහිළු comic ඉතින් හුඟක් කට්ටිය ඇවිල්ලා තියෙන YouTube වල ඉතින් ඕනෝන්ගේ දක්ෂතාව දක්වලා සෑහෙන තැනකට ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ මං හිතන්නේ ලංකාව පොඩි කියලා අවතක්සේරු කරන්න බැහැ ඉන්දියාවට වඩා මොකද ලංකාවෙත් ඒ සීමිත රාමුව තුළ පුද්ගලෙක්ට සෑහෙන දුරක් යන්න පුළුවන් සහ එතනින් ඒක අන්තර්ජාතික වශයෙන් ගෙනියනවද එතනින් එහාට ගෙනියනවද කියන තීරණය වෙන ඉතින් තමන් තුළ ඒකත් තමන්ගේ ආත්ම විශ්වාසය තමන්ගේ කැපවීම තමන්ගේ ධෛර්යය ඒ ඔක්කොමත් එක්ක තමයි එතනින් එහාට තමන් ගමනක් යනවද කියලා තීරණය කරන්න තියෙන්නේ තමන් සතුවට.